අපි රටවට යනවා. අපි බලවන්ල ටික පිහිටවනවා. අපි පාක්ෂිකයෝ කනගාටුවට පත් වෙලා ඉන්නවා නම් පාක්ෂිකයෝ පොඩ්ඩක් හරි පස්සට ගිහිල්ලා ඉන්න අපි ඒගොල්ලන්ට ඉස්සරහට යන්න ශක්තියක් වෙනවා. පක්ෂයේ යාන්ත්‍රණය ඉස්සරහට අරගෙන ගිහිල්ලා පක්ෂයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට හිටපු ඇමතිවරු හැටියට නායකතුමා ඇතුළු මේ සියලු දෙනා අපි පෙනී සිටින්නේ ඒ සඳහා. ඒ නිසා අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රතිසංස්කරණ පක්ෂය තුළ හෝ වේවා ඉන් පිටත හෝ තුළ වේවා අවශ්‍ය දේවල් අපි ඉදිරියේදී කරනවා. චන් මැතිවරණයකින් මැතිවරණ පරාජයට පත් වුණාට පස්සේ ඊළඟ මැතිවරණයට මුහුණ දෙන්නේ කොහොමද කියන ඒ සාකච්ඡාව සිදුවෙමින් පවතිනවා. සයදනාගේ කමිටුවෙන් කමිටු සමාජිකයෝ කිහිප දෙනෙක් අපි දැක්ක මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒක ඉල්ලාස් වෙනවා කියලා කිව්වා. අපි ඒක ඉතාමත් කනගාටුවට කරනවා. පළවෙනි සාකච්ඡාව මේ අපි කියන්නේ ඉලා අපි මමත් වජිර අභිවර්ධන මැතිතුමත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමත් අපි මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරා. ඒ මාධ්‍ය නිවේදනයේ පැහැදිලිව තියෙන්නේ අවශ්‍යතාවයේ තියෙන්නේ සියලු දෙනාම එකතු කරගෙන සාමූහිකව ඉදිරියට යන වැඩපිළිවෙල හදන්න කොහොමද මහා මැතිවරණයට මුහුණ දෙන්නේ කියන එක. ඒක සඳහා අපි පෙනී සිටිනවා. අපි දන්නවා එදා පොලිසියේ මාධ්‍ය වෙනුවෙන් සාකච්ඡා කරන්න නිලධාරිය පත් කරලා තිබ්බා. එතකොට සෑම වෙලේම ඇවිල්ලා මේ රටේ මොනවද ආරක්ෂාව ගැන වෙන තත්ත්වය ගැන මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරා. අද ඒ නිලධාරියෙක් නැහැ. අද මොනවද වෙන්නේ කියන එක අපිට හිතාගන්න අමාරුයි. දුන්න සහනත් ක්‍රමක්‍රමෙන් නැති වීගෙන යනවා. ඒ වගේම අනික් ප්‍රශ්නේ තමයි